ලබන 7 වෙනිදා දක්වා නිකුත් කර තිබූ නිරෝධායන නියෝගය ලබන 14 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. එසේ දීර්ඝ කර තිබෙන්නේ ඔබේ යහපතට, ඒ වගේම මේ කොවිඩ් රෝගය පාලනය කිරීමට අවශ්‍ය විශේෂඥ කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා නිසි පියවර ගැනීමක් ලෙස ලබා දුන් විශේෂඥ මත අනුව. ඒ නිසා මෙය සිදු කර තිබෙන්නේ අප සියලු දෙනාගේ යහපතට කොවිඩ් රෝගය පාලනය කර ගැනීමට. ඒ සඳහා ඔබගේ උපරිම සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා. මේ දින 12කට ආසන්න කාලය තවදුරටත් ඔබ නිවසේ රැඳී සිටියහොත් අපිට නැවත වරක් කඩසාප්පු විවෘත කරන්න, ඒ වගේම යම් යම් සීමාවන්ට යටත්ව ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා 100%ක් ඊට අනුගතව කටයුතු කරන්න. අදත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ, කුලී රථ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔබ රෝහලකට යනවා නම්, ඒ වගේම ෆාමසිකට ගමන් කරනවා නම් ඔබට ඒ සඳහා යාමට හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කොළඹ නගරය දෙසට ගමන් කරන වාහන අත්‍යවශ්‍ය සේවාවලට අයත් සමාජික සමාජිකාවන් ගමන් කරන වාහන සම්බන්ධයෙන් ඊයේ දින ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ වගේම ස්ටිකර් 50,000කට ආසන සංඛ්‍යාවක් ඊයේ දින භාවිතා කරනු ලැබුවා. ඒ වගේම එම වැඩපිළිවෙල අද දිනේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් ඊයේ දින භාවිතා කරන ලද ස්ටිකර් අද දිනේදී භාවිතා කිරීමට හැකියාවක් නැහැ. වෙනත් වර්ණයකින් යුතුව එම ස්ටිකර් ලබා දෙන්නේ. ඒ නිසා ඊයේ දින භාවිතා කරන ලද ස්ටිකර් ඉවත් කරගෙන නැවත අද දිනේදී ඔබ අදාළ පරීක්ෂණ කපුළු හරහා ගමන් කරන්න. එවිට ඔබට ඔබගේ හැඳුනුම්පත, ඒ වගේම ඔබගේ රාජකාරී ස්ථානයේ නිකුත් කරන ලද ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ස්ටිකරයක් ලබා දීමට කටයුතු කරනවා. ප්‍රමාදයකින් තොරව ඒ අනුව ඔබට ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා. ඊයේ ස්ටිකර් සම්බන්ධ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අඩුපාඩු නිරීක්ෂණය වුණා. ඒ වගේම මේ සම්බන්ධව විවිධ ප්‍රතිචාර ඇති වුණා. ඒ සියලු අඩුපාඩු මගහරවාගෙන අද දිනේදී මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මෙම ස්ටිකරයක් වළංගු වන්නේ එක් දිනයකට පමණයි. ඒ අනුව වෙනත් ආකාරයේ ස්ටිකරයක් ඊළඟ දිනේදී ලබා ගත යුතු වෙනවා. ඔබ එක් ස්ථානයකදී පරීක්ෂා කිරීමේදී පැකිලීමකින් තොරව සහයෝගය ලබා දෙමින් අදාළ ලියකියවිලි ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් හෝ වෙනත් ආකාරයකට ලබා දීමට කටයුතු කරන්න. එවිට ඔබට හැකියාවක් ලැබෙනවා එම ස්ටිකරය ලබාගෙන ඉදිරියට ගමන් කරන්නට. ඒ වගේම මේ ආකාරයට අත්‍යවශ්‍ය සේවා සිදු කරන අවස්ථාවලදී ඒවා අවභාවිතා නොකරන ලෙසට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිනු ලබනවා.